සියරද වයස කීයක් විතරද? 109. 109. ඔව්. ඒක නිපුදුච්ච අවුරුද්දයි මතකමත් දිනේ. මේ මොකක්ද මේ? 901. ජනවාරි. ජනවාරි. 901. එනාල පන්දිනේත් ළඟ අයියා. මම එතකොට 100 මම 100 කොහොමද ඉතිහාසයේ පුංචි කාලේම කොහොමද විස්තර? පුංචි කාලේ හිටම්ම මගේ රට ජාතිය වෙනුවෙන් මම වැඩ කරේ. හා. අර අවුරුදු 16දී මේ කංකානම් කෙනෙක් මට රේල් පාරේ යන්න එපා කියලා කොල් වෙනවා ගඟේ. හ්ම්. වාල්නිකංගේ මනපිට ඉන්නකොට. ඔව්. අපි යන කොල්ල 50ක් විතර පොල් ඇඳින්න. හා හා. ඇඳින්න යනවා කියන සට්ටුනායි පොල් ගෙඩියක්. ආ. ලොකුම පොල් ගෙඩිය 7-4යි. ආ. ඒ කාලේ. ඉතින් ගඟේ එනවා පොල්. ওই දැන් තමයි ගිනි ගණන් ගත් එක කපලා පරාලා හදලා. හ්ම්. දැන් තමයි ගිනි ගණන්. හ්ම්. ඉතින් ඒ කාලේ ගිනි ගණන් නැහැ. එන ගඩුවිනේ. ඉතින් අපි යනකොට කංකානම යන්න දෙන්න බෑ කිව්වා. ආ හා. ඇයි කියලා ඇහුවා. අපිට තාර පාරක් නැහැ රේල් පාරේ යන්න දෙන්න. ආ හා. කිව්වා. නෑ ඒ වුණා යන දෙන්නේ ආට කිව්වා. සමුදු කොහමද රජුරෝ එන හරනවා කියලා. ඔව් ගැව්වා අර. ඒ පිළ මනිනාර ලෙවල් එක තියෙනවා. ඈ. ওই යකඩ කෝරෙන් මට එකක්. ඈ. ගාපුවාම යකඩ කෝර අල්ලගෙන ඇටලා ගත්තා 100 උගන්නකො චීනාරි සාතේ දුන්නා. බීජ කෝෂේ කැලිවල බොටුව. පාර තුන ගැව්වා. දිව එළියට දාගෙන වැටුණා. ඈ. මොකද ඔළුව පරන්න නෑනේ පොල්ලක් කියලා බලපුවාම අර අඩි 10 රේල් පිළි කැලි අතන කොටක් තියෙන දැනුත් තියෙන එක මනම් පිටි. ඈ. වටුව ටැංකිය ළඟ. ඔව්. ඒ කැලි. ඉතින් මං ඇල්ලුව එක කල්පපා පුරුන් රොඩ වගේ ආවා. ආවම අර රේල් පාර අරින් දාලා මෙහෙම නැමුවා. මුගේ බෙල්ලට දාන්න ඕන මේක කියලා. නමාපුවම රේල් පිළ මෙහෙම නැමුණා. නමුනම අරුගේ බෙල්ලෙන් අල්ලලා මේකට දැම දාලා දෙපැත්තට ඇල්ලුවා. අල්ලපුවා මෙන්න මෙහෙම හිටියා. උටාව ගිහිල්ලා මට කියලා ගැලෙන්නේ. ගලෝලා තාත්තගෙන් ඇහුවා නඩුකාරයා. තව යකඩ පුට්ටු ඉන්නවද ගෙදර කියලා. ඉතින් තාත්තට කේන්ති කියලා ඔරොල බලාන හිටියා. තාත්තා කවුද කියලා දන්නව නරකාලං පිමිනෝ මැරිලා යන්න ඕන කෙනෙකුට ඇඟට આવුත් එහෙම. හා. ඉතින් මන්ත්‍රකාරයානේ. හා. කෝල් කියලා දන්නව තාත්තා මන්ත්‍රකාරයා බව. කෝල් ටිකක් දුගෙන ආව මහත් තාත්තා ළඟට නෑ වෙද මහත්තයා තරහකට ඇවිල් නෑ. තව යකඩ පුට්ටු නැද්ද කියලා ඇහුවේ. තව සත්‍ය සම්පන්න පුට්ටු ඉන්නවද ගෙදර කියන කල් ඇහුවේ කිව්වා. උපර රාත්‍රා ඉවසලා කිව්වා නෑ මේ පුතයි දුවයි විතරයි ඉන්නේ කියලා. ඊට පස්සේ මොකද කරේ? උසාවෙන් ඩොට්ට බැලලා එනකොට නඩුකාරයා කිව්වා නිදහස් කරලා මාව මේ ඔය සත්‍ය හොරට යොදවන්න ඕනේ ඈ මේ නරකට යොදවන්න එපා කිව්වා. මං කිව්වනේ නිකුරනේ අලිය ගැහුවොත් මං අලියටක් ගහනවා කිව්වා. නඩුකාරයා බැස්සා. බැහැලා ඇවිල්ලා ඔළුවට ගාලා කේන්ති යනවා නේද හරියට කිව්වා. ඉතින් එළියට එනකොට අර යකඩ පුටා කියපු එක ආයි යකඩ යනවා ආයි යකඩ යනවා කිව්වා. හේරම එක්ක ආයි යකඩ යනවා කිව්වා. මට ඇහුණා. මං ඉතින් හැරිලා බලලා නිශ්ශබ්ද වුණා. ඉතින් මං කල්පනා කරා මෙච්චර රට්ටිය තියාගෙන මං මොකද නිකන් ඉන්නේ කියලා. උදව්වක් කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට කවුරු හරි හිරිහරයක් කෙරුවොත් කවදා හරි හිරිහරයක් කෙරුවොත් මං ඒ ගේ හොයාගෙන ගිහලා ගේට් පොඩි කරලා ඔක්කොම සුම් කරනවා. නඩු 19ක් කොහම ගියා මගේ. නඩු 19ක් ගිහලා නඩු 19ෙන්ම මම නිදහස්. මම ඉතින් නීතිය දාන